తెలుసు కందుకూరం మూకలు అని తెలుసు. හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න කලින් වීඩියෝ එකේ වගේම මම අදත් ඉන්නේ මන්දාරම් නුවර ප්‍රදේශයේ. ඔයාලට පේන විදිහ මගේ පිටිපස්සෙන් අඳුරු තලවල බඳු වැටිය මේ වටේටම පේන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මම අරගෙන ඉන්නේ ලංකාවට ආවේනික විශේෂ කටුසු විශේෂයක් ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් එයා තමයි කඟමුව අං කටුස්සා. විද්‍යාත්මකව හඳුන්වනවා නම් සෙරටොෆෝරා ස්ටොඩාටී. ඉතින් මෙතනින්ද මම අද යනවා කලින් වීඩියෝ එකේ කියපු කබරගල ඇල්ලගාවට. මගේ මේ වීඩියෝ එකේ අරමුණ තමයි ඔයාලට සෙරටොෆෝරා ස්ටොඩාටී කියන්නේ ඒ කියන්නේ කඟමුව අං කටුස්සෙක්ව හොයාගෙන එයාගෙන විස්තරයක් කියලා දෙන එක. ඉතින් වීඩියෝ එක ඉවරනකම් රැඳිලා ඉන්න. අපි බලමු අද වීඩියෝ එක මොන වගේ වේද කියලා. කබරගලල්ලට ඇවිදගෙන යන ගමන් තමයි මම මේ ඉන්නේ. ඔය ඉස්සරහා පේන පාර දිගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔප්පු යටින් අල්ලන් ඉන්නේ මාරම කුඩගත් තියෙන්නේ. පාර දිපැත්තේ යනකොට ඔයාලට පේනවා ඇති. පිටුරු තලාගල කඳු වැටිය පේන්න තියෙනවා. ඈතිනුත් පේන්නේ පිටුරු තලාගල කඳු වැටිය. ඉතින් අද මීදුම් සහිත දවසක් පේනවා ඇති වලාකුළු වලින් උඩ කඳු මුදුන් වැහිලා තියෙනවා. ඉතින් මේ පාර දිගේ මෙතන ඉඳන් කබරගලල්ලට තව කිලෝමීටර් 4ක් විතර තියෙනවා. ඉතින් අපි ඇවිදගෙන යමු. යන අතරමඟ විශේෂ දෙයක් හම්බුනොත් මම ඔයාලට ඒ ගැනත් කියලා දෙන්න. ඉතින් කොන්න කබරගල දිගල්ල පැත්තට අවිදගෙන යනවා. ඉතින් පේනවා ඇති වටේ අද වැහි බර දවසක් මිහිදුම සෑහෙන්න තියෙනවා. ඉතින් මේ පාර දිගේ අවිදයි යති වෙන්දට නම් මේ අර ඇතර වෙනකම්ම කඳු පන්ති පේන්න තියෙනවා. ඉතින් අද හැම එකක්ම වැහිලා ගිහිල්ලා ඉතින් දැන් අපි මේ යන්නේ සෙරටොෆෝරා ස්ටොඩාටී කෙනෙක්ව හම්බ වෙන්නනේ. ඉතින් බලමු මේ කාලගුණයත් එක්ක අපිට ආව හොයාගන්න පුළුවන් වේද කියලා. ඉතින් බලාපොරොත්තු වෙනවා යාව අදත් හම්බ වෙයි කියලා. අපි එහෙනම් කබරගල දිහල පැත්තට ඉක්මනට යමු. ඔන්න කිව්වා වගේම කබරගල ඇල්ලගාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ ගවේෂණය පටන් ගන්න ඇත්තටම මෙතන ඉඳන් තමයි. ඔයාලා මේ පිටිපස්සෙන් පේන මෙන්න මේ කැලේට තමයි මම අද යන්න හදන්නේ. ඉතින් වෙන්දට නම් මේ කැලේ ඇතුලේ අපිට කඟමුවන් කටුස්සු ගොඩක් හම්බ වෙනවා. ඉතින් බලමු අද වීඩියෝ එකටත් අපිට එක්කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් බලාපොරොත්තු වෙන අනිවාර්යෙන් පුළුවන් වෙයි කියලා. එහෙනම් මෙතන ඉඳන් අපි කැලේට යන්න, කැලේ තරණය කරන්න පටන් ගමු. ඉතින් කැලේ යන ගමන් මේ තියෙන ගස් එහෙම හොඳට බලාගෙන යන්න ඕන. මොකද ස්ටොඩාටිලා ඉන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ ගස්වල කඳන්වල. ඒ වගේම තමයි අපිට බිම ගැනත් පරික්ෂාවෙන් යන්න වෙනවා. මොකද තෙලිස්සෝ කඳුකර මොකලන් තෙලිස්සෝ වගේ කට්ටිය මේ පැත්තේ ඉන්න පුළුවන්. ඉතින් මේ කැලේ ඇතුලෙන් අපි ටිකක් ඔන්න දැක්කනේ ඔය වගේ දේවල් වෙනවා. ඉතින් කැලේ ඇතුලෙන් ඉස්සරහට ගිහිල්ලා බලමු ස්ටොඩාටිකෙනෙක් හම්බ වෙයිද කියලා. ඉතින් ඔන්න අපේ වාසනාව හොඳයි, ඔන්න ඉස්සරහා ගහේ මෙන්න මේ පේන ගහේ ස්ටොඩාටිකෙනෙක් ඉන්නවා. ඉතින් මම එයාගාවට කැමරා එක හිමිට ගෙනියන්නම්. ඉතින් මේ ස්ටොඩාටිලා ගැන කියනවා නම් මේගොල්ලෝ අයිති වෙන්නේ ශ්‍රී ලංකාවටම ආවේනික කටුස්සෝ අයිති වෙන ජීනස් එකක් වෙන සෙරටොෆෝරා කියන ජීනස් එකට. එතකොට මේ සෙරටොෆෝරා ජීනස් එකේ ඉන්න සෙරටොෆෝරා ස්ටොඩාටි කියන ස්පීසිස් එක තමයි මේ. ඉතින් මෙයාලව අපිට දකින්න හම්බ වෙන්නේ ඇත්තටම නුවරෙළිය, පිදුරු තලාගල, ශ්‍රීපාදේ වගේ මධ්‍යම කඳුකරේ ඉහළ ප්‍රදේශවල විතරයි. ඉතින් මෙයා ශ්‍රී ලංකාවට ආවේනිකයි. ඒ වගේම තමයි මෙයා රතුදත්ත පුතේ එන්ඩේන්ජර්ඩ් කියන තත්ත්වයටදී තමයි ඉන්නේ. ඒ කියන්නේ මෙයා ඉන්නේ වඳවියාමේ තර්ජනයට ලක් වෙලා. ඉතින් අතන ස්ටොඩාටි කෙනෙක් ඉන්නවා. අපි හිමීට එයාගාවට ගිහිල්ලා බලමු එයා කොයි වගේ කෙනෙක්ද කියලා. හරි, අපි එයාගාවට හිමීට ලං වෙමු. මම එනවා කියලා දැනුණොත් එයා අනිවාර්යෙන්ම තැන්වල යන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට මේ ගහේ මෙන්න මෙතන හරියටම මෙන්න මෙතන එයා ඉන්නවා පේනවා. අපි තව ටිකක් ලං වෙමු.
ඉතින් ගොඩාක්ම ලොකුවට හැදුණු සතෙකුත් නෙවෙයි. හැබැයි හරිම ලස්සනයි. එයාගේ කලර් පැටර්න්ස් එහෙම අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඉහට මම කතා කරන්න යන්නේ නෑ වැඩිය. අපි බොහොම පරිස්සමට මෙයාගේ වීඩියෝ ක්ලිප් එකක් ගමු. එයාගේ උගුර හරිය ඇත්තරම සුදුම සුදු පාටයි. එයාගේ අඟ බලන්න, එයාගේ අඟේ අපිට හරියට නිකන් අර සිප්පි කටුවල වගේ වෛරම් වෛරම් බලා ගන්න පුළුවන්. ඒ වගේම වලට පේන නැති මෙයාගේ ඇස් දෙක වටේට ඇස් දෙක දිහාවට ලස්සන රේඛා දැක ගන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ මේ පිටිපස්ස ප්‍රදේශයේ, කියන්නේ මෙයාගේ කොන්ද ප්‍රදේශයේ, බෙල්ල පිටිපස්ස ප්‍රදේශයේ මේ කටු වගේ ස්වරූපයක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ වලට පේන නැති එයා ගහක් වදාගෙන බොහොම නිසල්මනේ ඉන්නවා. ඉතින් මෙතනින් එහාටත් අපි බලමු මීට වඩා ලොකු අයත් ඇති, ඒ වගේම මීට වඩා පොඩි අයත් ඇති. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට තව මොන වගේ ස්ටොඩාටිලා හම්බ වෙයිද කියලා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න. ඇතුළේ යුට්ටත්ත විදගෙන යනවා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අර වැස්සක් එනවා, ඒ වගේම කූඩල් ළඟ කරදරෙත් තියෙනවා. ඉතින් පළමු තව ටිකක් ඇවිදගෙන යනවා. ඊ නැතත් ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් අංකටුස්ස ගැන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉස්සරහට තව ස්ටොඩාටිලා හමුනොත් එයාලගේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම මේකේ දාන්නම්. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ස්තුතියි. ඒ වගේම තමයි ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයිමත් දවසක ඉක්මනින්ම හමු.